පළස්සභහ දහතුන්ගනි ව්‍යවස්ථාව හරහා ඇතිකරපු විවස්ථා සංශෝධනයක බලය බෙදීමක්. මෙ කිසිසේත් නීති විරෝධී නෑ. කෞද මේවා නීති විරෝධී කියලා දට බෙදෙනවයි කියලා පෙළපාලිකි. කෞද පලාස් සහ ඇතිකරොත් වෙනම රාජ්‍ය දෙනවයි කියලා රට ගිනි තිබ්බේ. එදදා සමශය අසූ අට අසූනමේ කාලපරිච්චේදේදී මේ රට බෙදන්න ඉන්දු ලංකා ගිවසු මහරහා දහතුගෙන විවස්ථාවෙන් ජයාර් ජයවර්ධන ආණ්ඩුව ක්‍රියා කරනවයි කියලා මුළු රටම ගිනි තියලා විනාශ කරපැටි අට මතකයි. ඒවා පිටිපස්සෙන් හිටියේ දේශප්‍රේම ජනතා ව්‍යාපාරයේ නමින් ජනතා විමුක්ති පෙරමුණ තමයි එදා ක්‍රියා කළේ. දැන් ඔවුන් පිළිගන්නවා පලාස් සභහ කියන්නේ රට බෙදන එකක්වත් එහෙම නැත්නම් මේ රටේ වෙනම පරිපාලනයක්වත් නොවේ කියලා. එහෙනම් ඒ පිළිගැනීම පළවෙනි වතාවට ජනතා විමුක්ති පෙරමුණ පිළිගැනීම හොඳයි. හැබැයි අවුරුදු 30කට වැඩි කාලයක් පලාස් සභා කියන ලේබලේ අලවගෙන ඔවුන් රට ගිනි තිබ්බ හැටිත් රට ජනතාවගේ මොළය විකෘති කරපු හැටිත් අපි දැක්කා. ඒ වගේ දේශපාලන පක්ෂ ගණනාවක් ඉන්නවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි පලාස් සභා කියලා කියන්නේ මේ රටේ බලය විමධ්‍යගත කිරීමක්.